එයාගේ පාරත් ඇවිල්ලා ඉතින් තිබිච්ච වතාව අවුල් කළා. ගුටි කන සයිස් එකකට වගේ ඇවිල්ලා ගුවන්තොට පොළවල්වල එහෙමත් අමාරුවෙන් රටින් එළියට පැනගත්තා. ආපහු ඇවිල්ලා මොකක් හරි උපරවැටියක් කරන්න හිතාගෙන වෙන්නේ නැති ඇවිල්ලා ඉන්නේ. ජනාධිපතිවරයා කිව්වා නම් ජනාධිපති ඡන්දයකට ලෑස්ති වෙන්න කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තු ඡන්දයකට ලෑස්ති වෙන්න කියලා තමයි එයා කියන්නේ. මම පැහැදිලිවම මං හිතනවා එන්නේ ජනාධිපතිවරණයක් මහමැතිවරණයක් එන්න කිසිම හේතුවක් නැහැ කාට. ඒගොල්ලෝ ගාව තියෙන හිස් බෝතලයක් පුරවන්න. අපි ගාව තියෙන පිරිච්චි බෝතලයක්. ඒකෙන් ටිකක් හැලෙන්න ඇති. අපි ආපහු ඒ හැලිච්ච ටිකත් එකතු කරගන්න තමයි හදන්නේ. ඒක නිසා වැඩිම ජනවරම අදත් තියෙන්නේ පොහට්ටුවට. එයා ගිය පාරත් ඇවිල්ලා ඉතින් තිබිච්ච වතාව අවුල් කළා. ගුටි කන සයිස් එකකට වගේ ඇවිල්ලා ගුවන්තොට පොළවල්වල එහෙමත් අමාරුවෙන් රටින් එළියට පැනගත්තා. ආපහු ඇවිල්ලා මොකක් හරි උපරවැටියක් කරන්න හිතාගෙන වෙන්නේ නැති. ජෙනුයින් ජපන් මෝටෝ ඔයිල් නම් Toyota genuine motor oil විතරමයි. ඇවිල්ලා ඉන්නේ. නමුත් ඒගොල්ලෝගේ දේශපාලනයයි ඒගොල්ලෝගේ ගමන් මාර්ගය සම්පූර්ණ මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අජබ කියන මත විමසුම්, ජයිප කියන මත විමසුම්, ඔය හැම එකේම බරපතල වැරදි කීපයක් තියෙනවා. මේ මත විමසුම කළේ කවුද? මත විමසුමට පාවිච්චි කරපු නියදියේ ප්‍රමාණය කොච්චරද? ඊළඟට මේක නියෝජිතත්ව නියදියක්ද, අහඹු නියදියක්ද? මේ වෙනුවෙන් මුදල් වැය කළේ කවුද? මේ කාරණා හතර හෙළි නොකර කතා කරන මත විමසුම්, හිතේ තියෙන මත විමසුම් කියලා තමයි අපිට කියන්න වෙන්නේ.